අපි දකින්නේ මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම ගුරු විදුහල්පති වරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉවත් කර ගැනීම සඳහා කරන ලද දැවැන්ත අරගලවල උච්චතම අවස්ථාවේදී මේ ආණ්ඩුව දිගින් දිගටම කළේ ඒ නායකයින් මර්ධනය කළා එක් අවස්ථාවකදී උසාවියට ඉදිරිපත් කළා උසාවියට අපහාස කරා කියලා ඒ රජයේම ජනාධිපතිවරයා අප මුදල් දීලා අප දීලා එළියට ගන්න මේ වගේ නිර්ලජ්ජිත වැඩ මේ ආණ්ඩුවේ ඉතිහාසයේ කළා තිබෙනවා අදත් මේ වෙලාවේදී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරපු අපේ වෘත්ති සමිති නායකින් මේ වගේ උසාවියෙන් අපදී තිබේදී නිරෝධායන නීති රීති වලට පටහැඟවත් පොලිස් මර්ධනයේ විසින් නිරෝධායනයට නෙමෙයි කිසිම පහසුකමක් කමක් නැති කඳවුරුගත කරලා තියෙනවා අපි දකින්නේ ඒක නිරෝධායන යොදවලා තියෙන කඳවුරුගත කරලා තියෙනවා ඒ නිසා මේ රටේ පාලකීන්ට කියනවා මේ වෙන විටත් නීති විරෝධීව සේවයේ මේ නිරෝධායන යෙදී සිටින යොදවලා තියෙන ජෝසප් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයාත් ඒ වගේම ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර සහෝදරයාත් ඇතුළු සියලුම සමාජ ක්‍රියාකාරීන් ඒ වගේම ශිෂ්‍ය ක්‍රියාකාරීන් මේ සියලු දෙනා වහාම නිදහස් කරපල්ලා වහාම නිරෝධායනින් නැවත තමන්ගේ නිවෙස් වලට යවපල්ලා එසේ වන් නැත්තම් අද අපි පටන් ගත්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඒ ක්‍රියාමාර්ගයේ තමයි මේ ලංකාවේ සියලුම ගුරු විදුහල්පතිවරු කුමක්ද කරේ මේ සියලුම ගුරුවරුන් ගුරු විදුහල්පතිවරුන් ඔන්ලයින් තාක්ෂණයේ ඉවත් යෙදී සිටපු මේක විශේෂයෙන් කල්පනා කර යුතු කාරණයක් ස්වේච්ඡාවෙන් තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ වියදමින් තමන් විසින්ම යෙදී සිටියේ ගුරුවරු අද අපිට වාර්තා වෙනවා සිව් දේශ ගුරුවරු සියලු දෙනා මේ වන විට ඔන්ලයින් තාක්ෂණයෙන් ඉවත් වී සිටිනවා प्रधान पेरे पासल कोलम राजकीय विद्यालय कोलम आनंद विद्यालय कुरुनागल मलियदेव विद्यालय रिचमंड विद्यालय एवगे मातर राहुल मेवगे प्रधान पेरे पासल बदुल धर्मदूत मेवगे प्रधान लंका पासल इतना उत्तर नगरी पासल मेवन मे ताक्षण एवगे अपट वार्ता යම් යම් බලපෑම් කරනවා මේ උසස්පල ළමයින්ගේ දත්ත ඔන්ලයින් කමෙට ඇතුළු කරන්න කියලා ඒවත් නොසලකා බොහෝ තැන්වල කටයුතු කළා තිබෙනවා වර්ජනය කළා තිබෙනවා ඒ වගේම ඉගෙනුම් මධ්‍යස්ථාන අලුතෙන් පිටවලද ආරම්භ කරන්න සිටියා එහි තාක්ෂණික මෙවලම් සහ එහි කටයුතු වලින් මේ ගුරුවරු ඉවත්ලා තිබෙනවා ඉතාමත් සාර්ථක මට්ටමක් මේක තියෙන්නේ මේක ලොක් හොඳ රතු එළියක් දැක්ක දන්නවල තියෙන්නේ ඒ නිසා වහාම නිදහස් කරන්න කියන දැඩි ඉල්ලීම තමයි පළවෙනි කාරණය. ඒ වගේම මේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටු විෂමතාව වහාම විසඳලා සාධාරණ පිළිගත හැකි විසඳුමක් ලබා දෙයල්ලා කියන කාරණේ කියනවා. ඒ වගේම රජයේ ගෝඨා නන්දසේන ගෝඨාභය රාජපක්ෂකට කඩේ යන දිලුම් අමුණුගම ඇමතිවරයා ඉතාමත්ව පහත් අන්දමින් නිඳිත අන්දමින් නීච අන්දමින් කරන ලද ගුරුවරුන්ට අපහාසය. ගුරුවරුන් මෙච්චර මහන්සි වෙලා කරන ලද අප සේවය තුට්ටුවකට ගණන් ගන්න නැතුන් ප්‍රකාශ දෙකක් ඔහු කළා. එකක් මේ රට උද්ඝෝෂණ වල යෙදෙන අය ගුරුවරු නෙමෙයි ගුරුවරු තනතුරට සුදුසු නැහැ කිව්වා. ඒ වගේම ඔන්ලයින් තාක්ෂණය ගැනීම සඳහා එක ගුරුවරයෙක් ප්‍රමාණවත් කිව්වා. ඒ නිසා දිලුංගම ඇමතිවරයා වහාම මේ ප්‍රකාශය ඉල්ලා ගන්න ඉල්ලාස් කර ගන්න ඕන. 240,000කට අපහාස කරේ උඹ. ඒ නිසා ජඩේ කැඩියට උඹ නැත්තම් මේ ඌරෙක් වගේ ඔය බාහන් වලක බෙල්ලේ ඔතලා ඌරෙක් වගේ ඇදලා දානවා කියන එක මතක තියාගන්න. දිලුංගම ඇමතිවරයා. ඔබ මේ සෙල්ලම් කරේ කවුරුත් එක්කද? උඹ කවුද? උඹ ඉස්කෝලේකට ගියාද? මේ වලව් පටලන් තියාගනින් මෙලදී නිදහස් අධ්‍යාපනයට ගාපු ගුරුවරු ඉන්නේ. වහම් තොට්ට දානවා බෙල්ලේ බාන් වලක් ඇදලා ඇදගෙන යනවා නුවර ඒක මතක තියාගන්න එහෙම කරන එක සපත කරන මෙරට 240,000 ගුරුවරු මේ නැගී සිටින්නේ වවුන්ටයි අපහාස කරන්නේ එනිසා නන්දසේන දහදපස ජනාධිපතිවරට කියන මේ හැමති කණ්ඩලේ ඉන්න රාජ්‍ය හැමති කමේ ඉන්න මූ වහම එලවන්න නැත්තම් මුන් සමාව ගන්න ගුරුවරුන්ගේ ගුරු විදුහල්පතිවරුන්ගේ ඒක හොඳට මතක තියාගන්න එනිසා මේකට අපි තාම සාර්ථක වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදී සිටිනවා හෙටත් යෙදෙනවා අනිද්දාත් යෙදෙනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනකන් යෙදෙනවායි කියන එක breaking.lk